මේ ෝක තියන ්‍රේෂ්ිම ජීවිත අතර එකක් මනුස ජීවිතය. මනුස ජීවිතයක් ලබන්ඩ බොහෝ පින්කරඩුවනේ. ඒ පිංකල යුතු ප්‍රමාණය කොච්චරද කියන කාරණාවවත් විස්තර කරලා මෙච්චරක් කියල නිමා කරලා ඉවර කරන්ඩ බැරිතරන් කුසල් තියෙන්ුවනේ මනුස ජීතයක් ලැබෙෙන්ඩි. ඒේ කාරණාව ධර්මයෙන් පැහැදිලි කරෙනකොට තේරෙනවා. මේ මනුස්්‍ය ජීවිතය ලබන්්ඩ එහෙමනම් සංසාරය මම කොයි තරම් පින්කරඩ ඇද කියන කාරණාව එදාට ඒ පුද්ගෙලයට හිතෙනවා. ඒ තරන් මහත්ඵල මහානිසංසදායක කුසල් වල එකතුවීමක් ප්‍රතිඵලයක් තමයි මනුස්්‍ය ජීවිතයක් කියල කිවී. තාම දුර්ල භූජීවිතය බුදුරජාණන් වහන්සේනම් මේකට බොහෝ උදාහරණ ගෙනහැර දක්වු ලබෙන්වා. මේ උදාහරණයේ මේයයි නිතර නිතර අහලා තියෙන උදාහරණයක් ඇහුවට අපි කොච්චර දුරට ඒක ගැන හිතුවද දන්නේ. මේ උදාහරණය සඳහන් වෙන්නේ මේ බාල පණ්ඩිත සූත්තරී මනුස්ස ජීවිතයක් කොච්චර දුර්ලබද. ආන් මෙතන පැහැදිලි කළා මේ මහසාගරයේ අවුරුදු ගණනාවනතන් අවුරුදු සීයකට සැරයක් සාගරී පතුලි ඉඳලා ඇබෑෙක් උඩ ටනවා.ය අවුරුදු සීයකට එක පාරයෙන්නේ. එක හැ කනවිච්ච කෙනෙ. එතට මේ සාගරයේ කියන උපමාව විතර අපිකල්පනනා කරන්නකු පිනති සාගරයේ කොච්චර ලොකුද. අපිට කවදාවත් මුළු සාගරයම දැකගඩ ලැබ ලැබෙන්නෙම නැහැ. අපි සාගරලට ගිහිල්ල බැලුවත් අපිට පෙවුණේ ඇස් දෙකට පේන තරම් බොම පුංචි ප්‍රමාණයක් විතරයි. හැබයි අපිට පෙනුනට වඩා ලක්ස ගරණකින් සාගරය ඉතාම විශාලයි. එතකට මේ දැවන්ත සාගරයෙන් මේ සත්වයක් කොහෙෙන් මතුවේද කියලවත් අපිට හිතාගඩ හිතාගැඩ බෑ. එතට මේ උඩටේන අවුරුදු සීයකට එක පාරයි. මිලකට සඳහන් කරනවා මේ සාගරයේ තියෙනවා වැටිලා විය ගහක්.ඒ විය ගහහි තියන එක සිදුරයි. මේ විය ගහත් සිව් දිසාවෙන් හමන හුළගින් සිව් පැත්තරම පාවිවී පාවිවී තියෙනවා. අපිට හිතන්ඩ පුළහන්ද අවුරුදු සීයකට වතාවක් උඩ ටේනාර කැස්පෑවටම විය ගා හම්බ වී කියලා. එයා කොහෙෙන් එයිද විය ගහ කොහහිතයේද කියලා හිතාගන්නට බැකවදාවත්. මෙයාට වියගා හම්බවෙනව කියන කාරණාව නෙමෙ එතන තියෙන්නේ. මෙයාට හම්බවෙන්්ඩෝන වියගහේ අර තනි සිදුර. අං සිදුරෙන් මෙගේ හිස ඉහලට පොුවන්ඩෝ නෑ. මේ කාරණාව සිද්ධ වෙේද කියලා භික්ෂූන් වහසලකින් භාගිතු වහස යහුවා. භික්‍ෂූන් වහන්සල සඳහන් කලා ස්වාමීනී. ඉතාමත්ම කලාතුරකින් මේක වඩ වඩ පුළුවන් ඒක ඉතාම අහඹු සිදුවීම. බහෝම කලාතුරකින් වඩ පුළුවන් වෙන්න නෑ කියලම කියන්න බෑන කලාතුරකින් වඩ පුළුවන් අන්න ඒ කලාතුරකින් වඩ පුළහන් කියන කාරණාව භාග්‍යතුන් වහස දේශනා කරනවා ඒක ඉතාම සුලබව වෙනවා. හැබැයි. මේ මනුස්්‍ය ජීවිත, යම් දවසක අහිමි වෙලා වෙනත් පහත් ලෝකයක උප්පත්තියක් ලැබූ. නැවත මනුස්්‍ය ජීවිතයක් ලැබෙනවා කියන එක ඊට වඩා අති ශෙහිම්ම දුර්ලභ කාරණාවක් කියලා. එහෙම නං මේ හම්බ වෙලා තියෙන මනුස්්‍ය ජීවිතය වටිනාකම, තරන්ද කියන කාරණාව අපිට හිතාගණඩවත් බැහැ. මේ ලෝකේ අමිල වූ වස්තුවක් මනුස්සු ජීවිතය කියල කියන්නේ. කිසිම තැනක කිසිම කෙනෙකට කවදාවත්ම මිල කරන්න බැරි වස්තුවක්. තැයිති අපිට අමිල වූ වස්තුව කාරණාව තේරුම් නොගත්ත නිසත් සසර හොඳට අවබෝධ නොවිච්ච නිසත් වටිනකමක් නැතුව ගෙවෙනවා වගේ පේනවා. ලක මිරන්න පුලුවන් රංග්‍රිදී මුතුමැණනික්වාගේ දේවල් අපි හොඳට හංගලා පරිස්සංකරලා ආරක්ෂා කරනවා. කවරු හරි අරංගයයි කියලා. හැබයි ඒ හැමදේටම උපරිම මිලක් තියෙනවා. නමුත් උපරිම මිලක් නැති. මනුස ජීවිතයේ පරිසංකරගන්න බවක් අපින් පේන්ඩ පේන්ඩ නෑ. අර රංග්‍රදී මුතුම නික කොල ද විලි වෙදයි කියලා. කුණු බැදයි කියලා අව පාට වෙයි කියලා බොහොම ොට ොතලා. මංජුසාාවල් වල දාන තියෙන තිෙන. නමුත් මේ සලායතනයගින් ශ්‍රේෂ්ඨ වූ මනුස්ස ජීතය හැ හැම වෙලාම අපිරි සිදුවවා. ඒක පිළිබඳව අපි කල්පනා කරන බවත් පේන්න නෑ. ආංෙ අපිරි සිදුවීම නිසා හැම වෙලාම පව්වලි පිරිච්ච නිසා කෙලෙස් දුර්ගන් දෙයෙන් හැම වෙලායම දුග හමනවා. ඒක අපිට මෙහම ඉන්නකොට දැනෙනෑ. හැබැයි අපේ තියන මේ කෙලෙස් දුර්ගන්ධය. ආරයෙන්න් වහන්සේලාට නංබොහොම බොහොම දැනෙනවා. සියලු කෙලෙස් නැසූ උත්තමයන් වහන්සේලාට අපි හරියට මේ කුණවෙච්ච මලකුණක්වාගේ තැනක කුණුවෙලා දුගන් හමන තියෙන මලකුණක් ලඟින් යනකොට අපිටඒ දුර්ගන්ධය දරාගන්නඩ බැරුව අපි සහරලාට නාස්පුඩුව අකුල ගන්නව ඇහෙම ඇත්තැන් වහගන්නවා. අපේ තියෙන කෙෙස් දුර්ගන්දේගාව ආරයන් වහන්සේලාටත් ඒ විදිහටම දැනෙනව ඇති.